ප්‍රවේශ සම්බන්ධ නියම ඇලුමෙක්ස් අලවි නියෝජිතයින්ගෙන්ම පමණයි. මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර්ගාඩ්. මා විශ්වාස කරන එක දෙයක්, මේ රටේ ඇමතිවරේ එලවන්න පුළුවන් වුණා නම්, මේ රටේ ඇමතිවරේ පච් කරන්න පුළුවන් වුණා නම් ශම්මිසිල්ල මහත්තයාට අනිත් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා අපි හිතා ගන්න ඕනේ. මම විශ්වාස කරනවා එහෙම කරන්න පුළුවන්. ඒක වර්තමාන හරින් ෆනෑන්ඩ් පත් කරේ ශම්මිසිල්ලා කියලා ඔබ කියන්නේ. එයා කෙලින්ම කියනෝනේ. ජනාධිපතිතුමානේ පත්තිවලිපිය දුන්නේ. පත්තිවලිපිය දුන්නේ ජනාධිපතිතුමා තමයි. රොෂාන් රණසිංහ එළියට ගිහිල්ලා දවස් දෙකක් ඇතුළත ශම්මිසිල්ලා කියනවා මේ ඊළඟට හරින් ෆනෑන්ඩ් අපි කියනවා කියලා. ඒක තමයි බරපතල කතාවක් කියන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මම ඔප්පු කරලා දෙන්නම්. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල ජන ඇමතිවරු සහ අමාත්‍යාංශ ලේකම්වරු රාජ්‍ය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. ලංකාවේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ 20ක් සංශෝධන කරලා තිනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිට මේ බලය පත් කරන්න බලය තියෙනවා. මේ සංශෝධන අපි අහලා නැහැ. දැන් ආයතන සභාපතිවරයා සම්මුදිත පත්තිම් ලියුම දෙන ජනාධිපතිවරයා කියන එක දන්නෝනේ. ඔබත් දන්නෝ, මාත් දන්නෝ, මේ රටේ මිනිස්සුත් දන්නෝ. හැබැයි මේ පත්වීම කරන්න මූලික වෙන්නේ මෙයා තමයි එන්නේ කියලා සම්මිසිල්ල මහත්තයා දින දෙක තුනට ඉස්සෙල්ලා කියන්න පුළුවන් නම් හරින් ප්‍රනාන්දු මහත්තයාගේ මම ඔබ පාර්ලිමේන්තුවේ දෙවුවා මේ ඊයේ පෙරේදා. ජනාධිපතිවරයාට යෝජනා කරනවාද හරින් ප්‍රනාන්දුව තමයි අපි පත් කරගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ජනාධිපතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාට කියනවද දන්නේ නැහැ. ඊළඟට අපි දාන්නේ හරින්නවා කියලා. ඔව්, ඒක 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 ඔබ කැමති විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. නමුත් දැන් හරින් ප්‍රනාන්දු ඇමතිවරයාගේ හැසිරීමයි ශම්මිසිල්ලාගේ හැසිරීමයි ක්‍රිකට් වල මේ ඇති වෙන නීති වෙනස් වීම සම්බන්ධව ඒක අතර පස්සේ ඔබ හිතන විදිහනේ මම හිතන්නේ. නටවන්නේ ශම්මි කියලාද කියන්නේ? නෑ, හරින් නටවන්නේ ශම්මි කියලා වෙලා මම හරින් ප්‍රනාන්දු ඇමතිතුමාට මේ චෝදනා කරනට වැඩිය හරින් ප්‍රනාන්දු ඇමතිවරයා මම දන්න හරින් ප්‍රනාන්දු අපිත් එක්ක සජබෙ හිටපු හරින් ප්‍රනාන්දු ඔහොම නෙමේ හැසිරෙන්නේ. මේ වගේ සිද්ධියක් වෙනුවෙන් හරින් ප්‍රනාන්දුගේ හැසිරීමට වඩා වෙනස්. දැන් අද මම හිතන්නේ ශම්මිසිල්ලා ආරක්ෂා කරන හරින් ප්‍රනාන්දු කටයුතු කරනවා කියලා පැහැදිලිව අපිට පේනවා. ඒ කියන්නේ හරින් ප්‍රනාන්දු ශම්මිට ඕන පදේට නටනවා වගේ පේනවාද? එහෙමද? නැහැ, ඉතින් මම පදේට නටනවා කියනට වැඩිය මම කියන්නේ හරින් ප්‍රනාන්දු අදත් මේ මොහොතේ ශම්මිසිල්ලා ලබන අවුරුද්දේ ගෙදර යන්න තියෙන ශම්මිසිල්ලාට තව අවුරුද්දයක් ඉන්න පුළුවන් විදිහට නීති වෙනස් කරනවා. හරිද? 4-4 අවුරුදු 8ක් ඉන්න හදලිවෙලා. ඉතින් එතකොට වෙන මොකුත් ඕනේ නැහනේ. මේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂක සියලු දෙනා ශම්මි ගෙදරපාල කියලා ඉවෙලා ශම්මිට මේ චෝදනා රාශියක් එල්ල කරද්දි තව අවුරුද්දකක් ඉන්න පුළුවන් වෙන විදියට ක්‍රීඩා පනත වෙනස් කරන්න, මේ නීති වෙනස් කරන්න හරිම ප්‍රනාන්දු ඇමතිතුමා කිසිදු හිරිකිතයක් නැතුව කටයුතු කිරීමම මම හිතුවා හරිම ප්‍රනාන්දු ඇමතිතුමාගේ කවුරු වෙන ලොකු හානිය. අපි විරාම ගන්න. ඒ වගේ තමයි මම තුමා අනිප්පතෙන් දැන් මුළු පාර්ලිමේන්තුවක්ම කතා කරලා රටක් කතා කරලා ඔබ කතා කරලා මේ ඔක්කොම කතා කරලා මොකුත් වෙලා නැහැ ඇමතිවරු ගෙදර ගියේ විතරයි. නේදී ඒක ඒක පැහැදිලිනේ. මේ රටේ ක්‍රිකට් හසුරවන්නේ අද ජනාධිපතිවරයාගේ උපදේශකවරු ඒ හිටපු කණ්ඩායම් කල්ලි ටිකක්නේ ශම්මිසිල්ල. දැන් අර රොෂාන් රණසිංහ මැතිතුමා මම දැක්කා ජනාධිපතිවරයාගේ උපදේශක ගිය ගිය මම දැක්කා සලකුණේදී රොෂාන් රණසිංහ මැතිතුමා කිව්වේ නම් එකම ඒ කණ්ඩායම ඒ රොෂාන්නේ ඔබ දැන් කිසිම නමක් ඇයි ඔබට ඔබත් නැහැද? නෑ නෑ මම හිර කරලා නෑ කියන්නේ බාගෙ ඔබට සහ අපේ ආයතනයට මම ජනාධිපතිවරයාගේ උපදේශකයෝ සහ කල්ලි ජනාධිපතිවරයාගේ වටේ කල්ලියක් ඉන්නවා නම් මේ රට මේ දැනගන්න ඕන. මේ රට ඒකයි අපි අහන්නේ. උපදේශක විදියට කමන්නේ මේ 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 කල්ලි කල්ලි ජනාධිපතිවරයාගේ කල්ලිය කවුද? ජනාධිපතිවරයාගේ කල්ලිය කවුද? ක්‍රිකට් විනාශ කරන්නේ කවුද? කවුද මේ රටේ ක්‍රිකට් වලට වෙලා තියෙන මොකද්ද කියලා රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිතුමා ඉතාම පැහැදිලිව ඔබට කිව්වා. ඔබ දන්නෝ චම්මා. මම හේෂ විධානගේ කිව්වා කියන්නේ රොෂාන් රණසිංහ කියපු ටිකම තමයි. ඔබතුමා ආරාධිතයනේ. ඔබතුමා අපේ
අපි කැඳවලා තියෙන්නේ ඔබතුමාගේ අදහස තරගන්නනේ සමහර වෙලාවට රොෂාන්ගේ මෙහෙමනේ දැන් රොෂාන්ගේ කට් එක මේ වෙලාවේ තෝරලා සිලෙක්ට් කරලා ඒව කර වෙලාවක් නැහැ අපිට අපිට ඇත්තට මතකත් නැහැ ඊළඟ කාරණාව තමයි සමහර වෙලාවට මේ සජි ප්‍රේමදාස මහත්තයා මෙතුමට මේක දෙන්නේ නැත්තේ මේ විශ්ය ඊළඟ කාරණාව මොකද කියන්නේ ඊයේ සතිය වෙනස්සක් බැලුවේ නැත්තම් කවුරු හරි බැලුවා මෙතුමගෙන් අහගන්න මේක සමග ජනබලයේ ක්‍රීඩාමතිවරයා වශයෙන් හිතලා වෙන්නේ නැති අනාගත මේක දෙන්න නැත්තේ. සමග ජනබල ආණ්ඩුවක ක්‍රීඩාමතිවරයා. ක්‍රීඩාමතිවරයා. මේ සොයා මේක බලන්න. කියලා දෙන්න. හරි කියන්න. කවුද මේ කල්ලිය? කවුද කල්ලිය? චමුදිත අපි මේක විහිළුවක් වෙන්න ඕනේ නැ මේ රටේ. ඔව් ඒක තමයි කිව්වේ. විහිළුවක් වෙන්න ඕනේ නැ මේ රටේ. රොෂාන් රණසිංහ ඇමතිවරයා හෙලි කරපු කාරණා විතර බරපතල. සාගල රත්නායක මැතිතුමාට එතුමා චෝදනා කරනවා. සුදත් චන්දසේකර මැතිතුමාට චෝදනා කරනවා. ඒ ඒ ඒ කණ්ඩායම් ටික අද ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදේශකවරු ඉදිරියනේ. ඒතොර එයාලා මේකේ එකතු වෙලා ඉන්නවනම් මම වැඩ කරේ නෑනේ යාලත් එක්ක. යාලත් එක්ක වැඩ කරේ රොෂාන් රණසිංහ ඇමතිවරයා. ඒතොර එතුමත් එක්ක එන තොරතුරු එක තමයි අපිත් මේ කාරණා මෙහෙම වෙනවා කියන එක හොයාගත්තේ. ඒතොර එහෙමනම් මේ රටේ ක්‍රිකට් එක හැදෙන්නේ එහෙමනම් මේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉස්සරහට යන්නේ මේ රටේ මැචස් අද මේ වර්ල්ඩ් කප් එකේ අපිට මේ සුපර් 8 වෙන්න බැරි වුණා වගේ නෙමෙයි ඉදිරි වර්ල්ඩ් කප් එකේ ක්වොලිෆයි ගහලා යන්නත් බැරි වෙන සතර අපි වැටෙන්න පුළුවන්.